මොනරාගල ඔබේ ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නවත මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ සිදු වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව කොස්ගස්සරාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා දැලිව මහවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කළා. පසුව මාරියරාව ජලයෝජනා ක්‍රමය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා මාරියරාව සතිපොළ භූමියේදී ජන හමුවකටද එක් වුණා. ඒ ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ දවසේින් ප්‍රකාශ කරා මරණ දඬුවම් සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ කියලා. ප්‍රේමදාස ජනාධිපති, විජේතුංග ජනාධිපති, චන්ද්‍රිකා කුමාරතුංග මැති ඒ ආර් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුව ගිය. වෙනස් කරේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපති එතුමත් වෙනස් කරේ නැහැ. 2015 අපි ආණ්ඩුවක් හැදුවා. ඒ කාලෙත් ඒවා ක්‍රියාත්මක කරා. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියා කරන්නට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධ. ජනාධිපති වෙන්න වැඩ කරපු විශාලම පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධ. පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂේ ආණ්ඩුවේ පක්ෂේ ප්‍රතිපත්ති වලටත් පාර්ලිමේන්තුවේකට විරුද්ධයි. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිව විපක්ෂ නායකතුමාය කතා කරා. එතුමා කිව්වා එතුමාට විරුද්ධයි කියලා. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තුන. ඊට පස්සේ මම කතා කළා. මම ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරා. ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ක කතා කරා. ඒ අය විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම මේ මරණ දඬුවම ක්‍රියා කිරීම ගැන විරුද්ධයි. එයා කියන්නේ අපි අපේ ප්‍රතිපත්තියේ ඉන්න ඕනේ. මේ ප්‍රතිපත්තියේ කාලයක් හිටපු නිසා තමයි 2016 දී කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ ප්‍රතිපත්තියක් හැටියට එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ යෝජනාවට ඡන්දෙ දෙන්න. ඒකට අපි ප්‍රතිඥාවක් දෙනවා ඒක ක්‍රියා නොකරන්න කියලා ඡන්දෙ දුන්නා. ඒ 2016. ඒක අවුරුදු දෙකෙන් දෙකට මේ යෝජනාව අලුත් කරනවා. 2018 ආවම අපි ඡන්දෙ දීලා තියෙනවා. 2018 අපි ඡන්දෙ දෙන වෙලාවේ මම අගමැති නෙමෙයි මාව ඉවත් කරලා තිබුණා. අගමැතිව හිටියේ මහින්ද රාජපක්ෂ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. විදේශ ඇමති සරත් අමුණුගම. ඒ අය මේ යෝජනාවට යළිත් පක්ෂව ඡන්දෙ දුන්නා. අපි කරපු දේ ඒගොල්ලොත් කරා. පක්ෂ දෙකම ආණ්ඩුවේ ඉන්නකොට මේකට සහයෝගය දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඉවත් කරන්න බැරි. පාර්ලිමේන්තුව විරුද්ධ වෙලා තියෙනවා. මම බැලුවේ අපේ ඇමතිවරු මුණ ගැහිලා සාකච්ඡා කළා. ඊට පස්සේ ජනාධිපතිතුමා සමගත් මේ ගැන සාකච්ඡා කළා. ඕනම් පක්ෂ නායකයන් සඳවන්න කියන්නේ කතානායකතුමා අපි එතනින් මේ ප්‍රශ්නේ විසඳන්න බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්න කැමතියි.